තම මාතෘත්වය හා ධාරක සෙනෙහසට කාලය වේලාව ඉඩ හසර මායිම් නොකළ තම ජීවිතයෙන් ජීවය ලැබූ පිළිඳියකට මෙන් තම උත්තරීතර දායකත්වය ලබා දෙමින් අසරණ වූ ජීවිතය අසරණ බවෙන් මුදාලමින් රට පුරා සිටින අනේක විධ මව්වරුන්ටත් පියවරුන්ටත් මා හැඟි ආදර්ශයක් ලබා දුන්නේය. දරුවන් දරුවන්මය ඒ ඔබගේද මගේද නොවේ. ඔවුනට ආදරය සෙනෙහස පමණක් අවැසි වන්නේය යන උතුම් වදනට පූර්වාදර්ශය සපයමින් ජානකී දේවී ගුණරත්න නම් වූ ඇය උදාරතර සමාජ මෙහෙවරක යෙදී සිටී. කෙනෙකුට ජීවිතයට ගෙයක් කියන්නේ ඇත්තටම එක සුන්දර සිහිනයක්. අපේ සිහිනේ එක් කොටස්කාරයෙක් තමයි ජානකී ගුණරත්න මැතිණිය. එතුමිය දවසක් අපේ ගමට ආවා. එතකොට අපි ජීවත් වුණ විදිහ අපේ අසරණකම අපිට කියා ගන්න විදියක් තිබුණේ නැහැ. කවුරුත් හිටියෙත් නැහැ. ඉතින් ඒ කාලෙදී අපේ ගේ විතරක් නෙමෙයි ගෙවල් 10ක් තෝරගත්තා. එතුමිය අපිට එක් පොරොන්දුවක් දුන්නා. ඒ අපේ ගමට මේ මූණමලේ නැවතන පදයට ගෙවල් 10ක් හදලා දෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ වර්තමාන තත්ත්වය අනුව අපි හිතුවේ එක පොරොන්දුවකට විතරක්. එහෙම නැත්නම් වචනකට විතරක් සීමා වෙයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. එතුමිය අපිට ඒ පොරොන්දුව යථාර්ථයක් කරා. අපේ සිහිනේ සැබෑ කරා. ජීවත් වීමට තිරියක් නොමැති මිනිසුන්ගේ දුක හඳුනාගත් ඈ තම නාගරික ප්‍රදේශය වන අවිස්සාවේල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමේ උදාරතර මනුෂ්‍යත්වය උදෙසා සිය දායකත්වය ලබා දුන්නාය. මගේ මහත්තයාගේ නම දමිත් කුමාරසිංහ. එයා දැනට කරන්න වැලිකොඩ දාන රස්සාව වැහි දවස්වලට අපිට රස්සාවක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද වැහි වතුර වැඩි වුණාම ගඟේ වතුර වැඩි වෙනවා. අපි ඉස්සෙල්ලා ලෑලිගේක හිටියේ. ඒ ගේ දිරාපත් වෙලා තිබුණා. වැස්සට තෙමෙනවා. ගඟ වතුර අපේලාවට අපිට ඉන්න තැනක් නැහැ. ඒ නිසා ජානකී මැඩම් ඇවිල්ලා අපේ දුක බලලා අපිට ගෙයක් හදලා දෙන්න තීරණය කළා. ඊට පස්සේ ඒතුමියගේ උදව්වෙන් අපි මේ ගේ හදාගත්තා. අපේ පුතාගේ ඉදිරි අධ්‍යාපනය සඳහා මැඩම් පොත්පත් ඇඳුම් පැළඳුම් දුන් ආදී ලබා දීලා තියෙනවා. මේතුමිය කරන සත්කාරය ඉතා අගය කොට සලකලා ඒතුමියට දීර්ඝායුෂ පතනවා මම. විටක සහෝදරියක්, විටක ගුරුවරියක් හා විටක මවක් ලෙසින්ද තම මාහැඟි සමාජ මෙහෙවරට උර දෙන්නේ අපේම දරුවන්ගේ ජීවිත අර්ථවත් කරවීමේ අධිටන් පෙර දැරිවය. පාසලේ දෙකෙන් පංගුවකට වැඩිය ළමයි සපත්තු නැතුව ඇවිල්ලා හිටියේ පාසලට. එතකොට මේ ළමයි සියල්ලටම 2011 අවුරුද්දේ අන්තිම වෙනකොට සපත්තු පොත්පත් ලැබුණා සෑහෙන ගොඩක්. එතකොට වතුර බෝතලයක්, පැන්සල් පෙට්ටියක් ගොඩක් දේ. ඇත්තටම ඒ මල්ල කියන්න බැරි තරම්, ඒ බෑගේ කියන්න බැරි තරම් වටිනා දෙයක්. ඉතින් මේක එතුමිය පරිත්‍යාග කළා. දෙමව්පියෝ පාසලට ළමයි ඇතුළත් කිරීමට වෙහෙසුණා මේ නිසා. මොකද යම් දෙයක් ලැබෙනවා නම් ඒ දෙමව්පියන්ගේ තියෙන තත්ත්වයේ උඩ දෙමව්පියෝ කැමතියි. ඊට අමතරව මේ නිල ඇඳුම්, පොත්පත්, සපත්තු ලැබීම ඇත්තෙන්ම මහඟු සම්පතක් ඒ පාසලේ දරුවන්ට බලනකොට. ඉතින් ඇත්තෙන්ම මට කියන්න පුළුවන් මෙතුමිය මේ කරගන්නේ ලොකු මහඟු පින්කමක් මේ දරුව වෙනුවෙන් මේ විදිහට පරිත්‍යාග කිරීමේ. දරුවන් දරුවන්මය ඒ ඔබගේද මගේද නොවේ. ඔවුනට ආදරය සෙනෙහස පමණක් අවැසි වන්නේය යන උතුම් වදනට පූර්වාදර්ශය සපයමින් ජානකී දේවී ගුණරත්න නම් වූ ඇය උදාරතර සමාජ මෙහෙවරක යෙදී සිටී. ලංකා පුරා විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා නැති බැරි අය සොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට මොනවද නැති බැරිකම් කියලා පාසල් වලට ළමයින්ට පොත් දුන්නා, ඒගොල්ලන්ට සපත්තු දුන්නා. සමහර වෙලාවට මට තේරෙනවා මේගොල්ලන්ට සපත්තුවක් දාලා නැහැ. අවුරුදු 10 වෙනකල්ම සපත්තුවක් දාලා නැහැ. මං සපත්තුව දෙනකල් ඒගොල්ලන් සපත්තුව දාලා නැහැ. ඉතින් පළවෙනි පාට මං සපත්තු 50ක් දුන්නා, ඊට පස්සේ 100ක්, ඊට පස්සේ 1000ක්. දැන් මේ අවුරුදු 2000ක් දෙනවා. ඒ වගේ මං ඉලක්කය කරගෙන ඉන්නේ. මට මොනවත් වෙන්න ඉස්සෙල්ලා දෙයියන්ගේ පිහිටෙන් අඩු ගානේ ළමයි 10000කටවත්
අඩුගාන මේ පාසල් පොත්තිකයි ඇඳුම් ටිකයි සපත්තිකයි දෙන්න. මගේ නම නිලුකා චූලනී. මට දරු තුන් දෙනෙක් ඉන්නවා. මේ මගේ මහත්තයා කුලි වැඩ කරන්නේ. එයාගෙන් කිසිම සහනයක් නැති බුන්නේ. මගේ අම්මා තාත්තා තසනීපෙන් ඉන්නේ ගොඩක්ම. මම දැන් මැඩම් ගාව වැඩ ගිහලා, කියන්නේ මැඩම් ගොඩාක් මම මැඩම්ගේ වැඩ ගැන බලාගෙන තමයි ඉන්නේ. කියන්නේ මැඩම් මට සලකන්නේ මේ දරුවෙකුට වගේ. ඒ වගේම මමත් මැඩම්ට අම්මා කෙනෙකුට වගේ තමයි සලකන්නේ. මගේ දරුවෝ තුන් දෙනා ගැන මැලු මෙච්චර කාලයක් මැඩම්. මේ මගේ පොඩි පොඩි දරුවෝගේ සම්පූර්ණ මේවක බලන්නේ මගේ මැඩම්. මේ මට ඉන්න තැන තිබුණේ මගේ ගේ ඔක්කොම දිරාපත්ලා වැහලා තිබුණා. දැන් අවුරුදු 4 මාසයකට කලින් ඒ තාත්තා දැකපු මේ මැඩම් මට ගොඩාක් උදව් කළා. මට මේ ඉන්න තැන හදලා දුන්නා. අද මගේ දරුවෝ දෙන්න වැහලා ඉන්නේ මෙතන. ජානකී දේවී අපේම දරුවන්ගේ හෙට දින අරුත් ගැන්වීමේ බලාපොරොත්තු පෙරදරිව ඔවුන්ට ශිල්ප ඥානය ලබා දෙමින් සිය මාහැඟි දායකත්වය ලබා දීමට සමත් විය. මා හැමදාම උත්සාහ කළේ ජීවිත අලුත් කරන්න, ඔවුන්ට හරිමග දෝරා දෙන්න. සපත්තු නැති දෙපයටත්, පැන්සල නැති ඇඟිලි තුඩටත්, සිදුරු නැති නිවෙසටත් ජීවයක් ලබා දීමටයි.